ආයුබෝවන් කාලීන පුවත් වාර්තා කරන අංක 1 සේතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජනපතිට ජනපති ලේකම් කාර්යාලය වන් ස්ටොප් ෂොප් එකක් බවට පත් කරන්න හදන සජිත් රනිල් සහ සජිත්ගේ රාජ්‍ය දේපල අවභාවිතය ගැන අනුර කරන හෙළිදරව්ව ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. හැටන් කොටගල ප්‍රදේශයේ ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එහි මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මෙය බව ප්‍රකාශ කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානයක් සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙනුයි. එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී. මෙම අවස්ථාවට ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල් රත්නායක ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ වැඩි වෙච්ච ජීවන බර තාම අඩු වුණ ප්‍රමාණය මදි. අපි ජීවන බර අඩු කරගන්න ඕනේ, අනිත් පැත්තෙන් ආදායම වැඩි කරගන්න. ආදායම වැඩි කරගන්න පුළුවන් ආර්ථිකය තවත් ශක්තිමත් කළ වේගෙන් වර්ධනය කළ සංචාරකයෝ වැඩිපුර ප්‍රමාණයක් ආවම නිෂ්පාදන ආර්ථිකයේ අපි ගොඩනැගුවම පුනර්ජනනීය බලශක්තිය අතිරික්තය අපනයනය කරාම අපි වෙන රටවල් එක්ක ගිවිසුම් ගත වෙනවා. ඒකින් අපේ නිෂ්පාදන ආර්ථිකයට හයියක් එනවා. මේ වගේ අපි මේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙල අපේ ජනාධිපතිතුමා දැන් ඉදිරියට ගෙනියන්න පටන් ගන්නවා. ජනාධිපති පරිලයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට එම පක්ෂයේ ජාතික සභාව තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පසුගියදා ප්‍රකාශ කළා. තම පක්ෂයේ ජාතික සභාවේ නියෝජිතින් එක්වී ජනාධිපති පරිලයේදී සහය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ. එම සාකච්ඡාවේදී ජාතික සභාවේ සියලුම සමාජිකයින් ඒකමතිකව ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කළ බවද ඔහු පැවසුවා. වසර දෙකක කාලයක් රටේ පැවති ආර්ථික ගැටලු විසඳමින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට සහ එම ජනතාවගේ යටිතල පහසුකම් ළඟාවීමටත් ඉඩම් අයිතිය ලබා දීමටත් එකඟ වී ඇති නිසා ජාතික සභාව මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පැවසුවා. ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අතර ජියුසුමක් අත්සන් කිරීමටද නියමිත බවයි ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. ජනාධිපති ලේකම් කාර්යාලය වන් ස්ටොප් ෂොප් එකක් බවට පත් කරන බව සමග ජනබලවේගය ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නාවලපිටියේ පැවති ජනරැලියේ අමුතුමනුයි විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ. සමගි ජන සන්ධානයේ නාවලපිටිය විජයග්‍රාහී ජනරැලිය පැවැත්වුණේ එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. දැනටමත් මම ආයෝජකයන්ට කියලා තියෙන්නේ මේ ගම්නියම් ගම් ප්‍රාලේ කොට්ටාස සිසාරා කර්මාන්ත ශාලා බිහි කරන ගමන 22 වෙනිදා ඉඳලම ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය වන් ස්ටොප් ෂොප් එකක් බවට පත් කරලා ආයෝජනය කරන්නට එන රැකියා බිහි කරන්නට එන දහස් ගණනින් රැකී රක්ෂා නුවර දිස්ත්‍රික්කයටත් රටේ සෙසු දිස්ත්‍රික්කවලටත් ගෙන එන ආයෝජකින්ට ඉක්මන් අනුමැතියන් ලබා දෙන ඒ වන් ස්ටොප් ෂොප් සංකල්පය එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේ ක්‍රියාත්මක වුණා. ඒ වැඩපිළිවෙල නැවතත් වරක් ක්‍රියාත්මක කරලා නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කරනවා. තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනවා. අනිවාර්යෙන්ම නුවර දිස්ත්‍රික්කෙන් රටේ දළදේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය ඉහළටම නංවලා තාරුණ්‍ය අතරේ තිබෙන රැකියා ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට මහජන දේපල භාවිතා කරන බවට ජාතික ජනබලවේගය ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරනවා. ඔවුන් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. වංචා දූෂණ වලින් පිරිච්ච දේශපාලන සංස්කෘතියක් ඇති කරපු කණ්ඩායම් බෙදා ගැනීමේ පොරයක් දැන් ඇති වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ
කොටසක් කඩා ගන්න හදනවා. නාමල් රාජපක්ෂ කොටසක් තියා ගන්න හදනවා. එකතු වෙච්ච කුණුරුඩු ගොඩක් සජිත් ප්‍රේමදාස එකතු කර ගන්න හදනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ මෙතිවරණ ව්‍යාපාරය. අපේ බලවේගයේ බවට පත් වෙලා තිබෙන්නේ මහජන බලවේගය. එහෙට මෙහෙට පැනපොයි එකතු කර ගැනීමේ දේශපාලනය තමයි ඒගොල්ලන්ගේ. ආර්ථික කඩාවැටක් තිබෙන විදිහට, අපරාධ වර්ධන වෙලා තිබෙන විදිහට, ණය ගෙවා ගන්න බැරි රටක් තියෙන විදිහට පැනලා යන්න උඩ පැනලා යන්න අපි ලෑස්ති මේ රට බාර ගන්න. එතන රනිල් වික්‍රමසිංහට මම කියන්න කැමතියි, ඔයා රනිල්ගේ තරමට හැසිරුවාට කමක් නැහැ. හැබැයි වා ජනාධිපති ධූරයේ තරම දැනගෙන හැසිරින්න කියලා. හරින් ප්‍රනාන්දු මනුසනානායකකාරගෙත් අමාත්‍ය ධූරි වත් වුණා. එතන mantri ධූරි වත් වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ? හදිසියේ උන්ට ඔවුන් දරපු අමාත්‍යංශවලම උපදේශක තනතුරු දෙනවා. ආයේ අමාත්‍යංශ වාහන, ඒ අමාත්‍යංශ මුදල්, ඒ අමාත්‍යංශට මැදිහත් වීම සඳහා ඔවුන්ට ඉඩකඩ ලබා දීලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හැටියට ඉන්න රනිල් වික්‍රමසිංහගේ මුළු කඳවුරම යැපෙන්නේ ආණ්ඩුවේ. ද රාජ්‍ය දීපල, රාජ්‍ය වාහන විශාල ප්‍රමාණයක් උපයෝග කරගෙන මේ මැතිවරණ ව්‍යාපාරය සඳහා විපක්ෂ නායකවරයත් බොහෝ විට ඌ පාවිච්චි කරන්නේ. විපක්ෂ නායක කාර්යාලය ලෝකෙට පරකාසේ ගෙදරට මරගාත ඡන්ද ව්‍යාපාරයේ දෙන්නේ මහජනයාගේ දීපල, මහජනයාගේ මුදල් අවභාවිත කරමින්. මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ මේ වෙලාවේ? අභියෝගය තියෙන අපි ගාවමයි. අනෙක් කිසිවක් අපිට අභියෝගයක් නෙවෙයි. ගණිතයේ ලෙස බැලුවත් ජාතික ජන බලවේගයට 51% ඉක්මවන්න පුළුවන්. දේශපාලනයෙන් බැලුවොත් නම් 60-70% කිට්ට වෙන්න පුළුවන්. කඩුවෙල ව්‍යාපාරිකයින්ගේ හමුවක් සංවිධානය කර තිබුණා. ඒ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ොයි. අපි අලුත් පරිශ්‍රණ වලට යන්න ඕන මේ රට ඉස්සරහට යන්න. මේ විදිහට මේ තේ කුටික විකුණලා, රබර් ටික විකුණලානේ, ඔය ඇඟලුම් ටික විකුණලා උතරින් අපිට ඉස්සරහට එන්න බෑ. රනිල් වික්‍රමසිංහ කියපෝ එක වෙලක්ව ෆ්‍රී වයිෆයි දෙනවා. ඊළඟට ෆොක්ස් වැගන් කාර් එකක් දෙනවා. ඊළඟට බ්‍රේස්ලට් එකක් දාන්න දෙනවා. අන්තිමට හාල් කිලෝ 10ක් බෙදෙනවා. අන්තිමට මම දැක පහුවේ දැක කිව්වා හාල් කිලෝ 10 දෙකක් දුන්නේ මම තමයි කිව්වා නේද? ඉතින් මේ අයත් එක යන්න පුළුවන්ද? ඔගොල්ලෝ හිතනවද මම යන්න පුළුවන් කියලා තවත්? ඒ නිසා මේක වෙනස් කරන්න ඕන. අපි ඕනෑම ව්‍යවසායකට අපේ රට විරුද්ධ කරන්න ලෑස්ති. මම මේ කියන්නේ මේ පාලකයන් අපේ රට කරපු දේ සහ කරන්න ඕන දේවල් නොකර සිටීමේ ප්‍රතිවිපාක වලට ජාතියකට අපි වන්දි ගෙවමු. මම අහන්නේ දැන්වත් අපි මේ පාර වෙනස් කරන්නේ නැත්ද? අපේ ආර්ථික අලුත් පිම්මක් ගන්නනවා. අපිට මේ බලශක්තිය සඳහා අපි දරන පිරිවැය වැඩි. අපි කර්මාන්තකරුවට මේ ලයිට් බිලින් ව්‍යාපාර කර ලෝකෙට යන්න බෑ. ඒ නිසා අපි සරසමක් හදලා තියෙනවා. මේ විදුලි බිලයි මේ තෙල් මිලයි අඩු කළ හැකි. අපි ඉතා වේගෙන් ඔය පද්ධතියම LNG වලට කරවනවා. අපේ ආර්ථික ඉස්සරහට නම් මෙන්න මේ බලශක්ති ශේෂ්ත්‍ර ඇති වී තිබෙන අර්බුදයට විසඳුම් දිය යුතුයි. අපි ඒ විසඳුම් දෙනවා. හාල් කිලෝ 10 වෙනුවට 20ක් දෙනවා. හොඳක සජිත් ප්‍රේමදාස කියනවා මේ හැම නගර සභාවක්ම ප්‍රාදේශ සභාවක්ම ලෝකයේ තියෙන දියුණු නගර සභාවත් එක්ක බද්ධ කරනවා. අනේ කඩුවෙල නගර සභාව බලා ගන්න දෙනවා නිව්යෝක් නගර සභාවල. එයා කිව්වා හරිද? මේ ආර්ථික ගමනද මම අහන්නේ උගලන්ගේ. මේ විකාරයක් හොඳයි. දිගදවසක් කරන හොඳයි. ලංකාව තව රටකට බහර දීමු. අනේ මේ විහිළු හොඳේ නපතෝල වගේ එහෙම ආණ්ඩුවක් මේ වෙලාවේ රටක් ගොඩ ගන්න බෑ. දැඩි තීරණාත්මක තීන්දුව ගන්න තියෙනවා. මම මොනවද කියලා කියන්නම් දවසක. ඒ තීන්දුව ටික ගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් ඕන. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවසන් කළ තැනින් තමන් සිය ගමන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කන්දි විහාරයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඓතිහාසික කන්දි විහාරයේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඔය 75 අවුරුද්දක් ගැන කතා කරන බොහෝ අය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අවුරුද්ද 10 අමතක කරලා කතා කරන්නේ. ඒක ඇයිලා කතා කරන්නේ නැහැ. මොකද එයයි විවේචනාත්මකව කතා කරන නිසා. මේ රටේ ආර්ථික සමාජීය වශයෙන් දියුණුම යුගය තමයි මහින්ද රාජපක්ෂ යුගය. ඉතින් මගේ වක්කීම මහින්ද මහත්තයා නවත්තපු තැන ඉඳන් ඉස්සරහට ගෙනියන එක. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කළුතර බෝ සමිඳුන් වැඳ පුදා ගනිමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ගච්ඡාමි සරණං සංඝං නත්ති තුයිහං භයං සදා රක්ඛං වන්දාමි සබ්බතෝ සබ්බේ බුද්ධාපරම්පත්තා පච්චේ කාණංචේ මේ අතර අද උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආශිර්වාද ලබා ගැනීම සඳහා කැලණිය රජමහා විහාරය වෙත පැමිණියා. නායකතුමා දැන් තංගල්ලට මහසෙනෙක්ක් ආවා ජවිපෙ මීටින් එකට. මහා මහසෙනෙක්. එහෙමයි ජවිපෙ කියන්නේ. කියන්නේ. මොකද හිතන්නේ ඔබතුමාගේ ගමට ඇවිල්ලා තින්නේ මාලිමා. ඊට ආවේ නැත්තම් මේ ප්‍රශ්නේ. ඔබ එතනනේ උපත්ති. මේ සෙනෙක දැකලා බය හිතෙන්නේ නැද්ද මාලිමාවට මල එයි කියලා. මාලිමාවට කවදද යන්නේ බලන්න. නාමල් එතුමාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් කොහොමද? ප්‍රශ්නයක් නැහැ මට පේන්නේ.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණ තිබෙනවා. තවද ඉදිරි ජනාධිපතිවරණයට ආශිර්වාද ලබා ගැනීම සඳහා රුක්මලේ ධර්ම විජයලෝක විහාරාධිපති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා හා පළාත් සභා නියෝජිතයින්ගේ සහයද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට ලබා දී තිබෙනවා. එම පුවතත් සමගින් සේතු උදෑසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.